පළමුවන දේව ප්‍රකාශනය උපදේශකයා හෙවත් සිරාක් දිවස් ප්‍රසාදේ තුමන්ගේ පොතෙන් උපුටාගත් පාඩයකි මන්ද සමිදානන් විනිශ්චයකාරයෙකු වන හේනි උන් වහන්සේ මිනිසෙයින්ගේ තරාතිරම නොබලනසේක දුප්පතාට හානි සිදුවන ආකාරයෙන් උන් වහන්සේ මිනිසුන් නොසලකනසේක උන් වහන්සේ පීඩිතයාගේ කටහඬට ඇහුම් කන් දෙනසේක උන් වහන්සේ අනාථයාගේ ආයාචනය ඉවත නොලනසේක තම මැසිවිල්ල වගුරුවන වැන්දබුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරනසේක තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැදුම් පිදුම් කරන්නා පිළිගනු ලබන්නේය ඔහුගේ අයදුම වලාකුළු දක්වා නගින්නේය බහැපත් මිනිසාගේ ඇදුම් වලාකුළු සිදුරු කරගෙන යන්නේය එය සමිතුන් වෙත යනතෙක් ඔහු සැනසුම ලබන්නේ නැත මහෝත්තමයාණන් වහන්සේ ඔහු දෙස නෙත යොමු කරනතෙක් ධර්මිෂ්ඨයාගේ අයිතියදී යුක්තිය නැවත පිහිටුවනතෙක් ඔහුගේ ආඥාව නොනවතින්නේය සමිදානෝ ප්‍රමාද නොවනසේක අධර්මිෂ්ඨයින් උදෙසා ඉවසිලිමත් නොවනසේක දේව වචනය මෙසේය සමිදානෝ අසරණයන්ට සවන් දෙනසේක හැම වෙලේම හිමිතුමානන්ට මම ප්‍රසස්ති ගී කයමි එතුමානන්ගේ ගුණ වැනුම් මා මුවින් තොර නොවේයි මම එතුමානන්ගේ ගුණ වර්ණනා කරමි මානි අය ඒ අසා තොස් වෙත්වා සමිදානෝ අසරණයන්ට සවන් දෙනසේක පව්කම් කරන අය පොළවෙන් අමතක වී යන ලෙස හිමිතුමානෝ ඔවුන්ට විරෝධය දක්වනසේක දැහැමි අය අයදුම් කළහ හිමිතුමානෝ සවන්දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදුසේක සමිදානෝ අසරණයන්ට සවන් දෙනසේක හිමිතුමානෝ බිඳුනු සිත් ඇත්තන්ට ලන්ව සිටිනසේක තැලුණු හදවත් ඇත්තන්ට පිහිට වනසේක හිමිතුමානෝ සිය මෙහෙකරුවන් මුදනසේක එතුමානන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝය සමිදානෝ
අසරණයන්ට සවන් දෙන සේක. දෙවන දේව ප්‍රකාශනය ශුතෝ පාවුලුතුමන් විසින් තිමෝතිවරුන් වෙත යවන ලද දෙවන හසුනෙන් උපුටාගත් පාඩයකි. මා ගැන කියතොත් මාගේ ජීවිතය දැනටම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම්ව ඇත. මාගේ වියෝවීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේදී සාධාරණ විනිශ්චයකාර සමිතානත් වහන්සේ එය මට දෙනසේක. මට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රකාශවීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ටද එය දෙනසේක. මගේ පළමු නඩු විභාගයේදී කිසිවෙක් මා සමග නොසිටියහ. සියල්ලෝම මා අතහැර ගියෝය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේවා. එහෙත් සමිදානන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළසේක. මෙසේ මා මගින් සුභාස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙනසේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදාගනු ලැබුවෙමි. සමිදානන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා උන්වහන්සේගේ ස්වර්ගරාජ්‍යයට මා පමුණුවන සේක. උන්වහන්සේට සදහටම මහිමය වේවා. ආමේන්. දේව වචනය මෙසේය. ශුද්ධවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. තමා සිල්වත්යයි සිතමින් අන් හැම දෙන හෙලාතුටු ඇතැම් අයට උන්වහන්සේ මේ උපමාවද වදාළසේක. මිනිසුන් දෙදෙනෙක් යාඥාව පිණිස දේවමාලිකාවට නැගී ගියහ. කෙනෙක් පරිසිවරයෙකි, අනෙක් තැනැත්තා අයකැමියෙකි. පරිසිවරයා නැගී සිට පසෙකට වී තනියම යාඥා කරමින්, දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙන් වස්තුලෝභී වංචනික කෞමිත්‍යාචාරී තැනැත්තෙකු නොවන බැවින් ඔබට තුතිපුදමි. මම මේ අයකෙමියා වැන්නෙක්ද නොවෙමි. සතියකට දෙවරක් උපවාස කරමි. මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි කිය. එහෙත් අයකෙමියා ඈතින් සිට ස්වර්ගයේ දෙස ඇස් ඔසවා බලන්නටවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්ස, පෞකාර වූ මාහට කරුණා කළ මැනවයි කිය. මෙය මම ඔබට කියමි. දමිටු යැයි ගණන් ගනු ලැබ ගෙදරගියේ පරිසිවරයා නොව මේ අයකැමියාය. තමාම උසස් කරගන්නා හැම දෙනම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය. සුවිශේෂ වාක්‍ය නම් එසේය. ප්‍රේමන්තේනි, අපි හෘද සාක්ෂියට ප්‍රබල ප්‍රහාරයක් වෙන වචනයක් අද තියෙන්නේ. තමා සිල්වත්යයි සිතමින් අන් හැම දෙනා එලාදුටු අය ඇතැම් අයට උන්වහන්සේ මේ වචනය ප්‍රබල පණවිඩයක් ලෙස දෙනවා. සිදුවීම මේ උපමාවේ අය කැමියා සහ පරිසවරයා බොහොම සුචාරිතවත් විදිහට තමා පිළිබඳව පුරසාරමක් දොඩන්නේ. දසේ කොටස දෙනවා. සත්‍යයකට දෙවරක් එක්වරු සිල් රකිනවා. තවත් තමන්ගේ සත්ක්‍රියා පිළිබඳව ආවර්ජනයක් මේ දෙව්මැදුරට වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ කරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබුණා නොලැබුණා වෙන්න පුළුවන් තමා පිළිබඳව ආඩම්බරයෙන් කතා කිරීමක්. එතන ටිකක් වේදනාත්මක. අන් හැම දෙනා හිලා දුටු. එතකොට සැබෑ ආදරයේ අත්දැකීමකින් වෙනස් වීමකට වඩා තමා උසස් කරගෙන අන් අයව පහත් කිරීම භයානකයි. නිසා අපි නොදැනුවත්ව මේ වගේ උගුල් වලට ඔබව මාව හසු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අය කැමියා
ආයි හංගන්න දෙයක් නැහැ ස්වර්ගයේ දෙස බලන්නටවත් අකමැති වෙනවා තමාගේ නම්බරේ කැරට්ටුව තමන්ට පැහැදිලි හරියට මතියුතුමා අය කැමියෙක් හැටියට රේගු පොලේ හින්දෙද්දී ක්‍රිස්තුන් වහන්සේගේ ආදරේ බැල්ම මතියුතුමාව ආකර්ෂණය කරනවා ඒ වගේ තමයි මම මගේ වැරද්ද අඩුපාඩුකම හොඳින් දැනගෙන ස්වාමිනි පෞකාරව මට කරුණා කළ මැනව කියන ඒ ලස්සන වගන්තිය කියා ගන්න පුළුවන් එක්කෙනාට විතරයි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙන්නේ එනිසා අපේ කිතුණු ජීවිතය දේව අනුග්‍රහය මත ගොඩනැගෙන ජීවිතයක්ද තමාගේ සුචරිතවත් ක්‍රියා කරලා ප්‍රීති වෙන සහ එහෙම කරන්න බැරුව ගියාම තමත් එක්කම වෛර කරමින් ඒ වෛරය අනිත් අයටත් ගලාගෙන යන ජීවිතයක් නම් මම හිතනවා ලස්සන කීමක් තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ තුල ජීවිතය මේ වදේකේ ක්‍රිස්තුන් වහන්සේගෙන් තොර ජීවිතය මහා වදේකේ සමහරු කියනවා මල වදේකේ කියලා. ඉතින් අද දවසේ ඉරිදා ඔබ හැම කෙනෙක්ම ක්‍රිස්තුන් වහන්සේ තුල ජීවිතය මේ වදයක් කරගනිමින් ඒ සුවඳ ඒ රස පහස අනිත්‍යයට බෙදා දෙන්නට ඔබ අදිෂ්ඨාන කරගන්නා තරමට ඔබත් සහෝදරයත් අතර බැඳීම ක්‍රිස්තුන් වහන්සේ ඊටාම අලංකාර කරනවා. නිසා අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුන් වහන්සේ තුල ආදරය අවශ්‍ය අය. පාවුලතුමා කියනවා මම වෙන්න පුළුවන් බරපතලම පෞකාර මිනිසයා කියලා. නමුත් ඔහු එතුමානෝ තාන ස්වාමීන් වහන්සේව අත්දැක්ක උදාර ජීවන චරිතයක් අපත් ඉබඳු ආකර්ෂණීය ජීවිතයකට ඇතුල් කරන්න කියලා අද දවසේ ශුද්ධාත්ම වරම් ඉල්ලා මා වෙනුවෙන් විතරක් නෙමෙයි සිසු අය වෙනුවෙන්ද යාඥා කරමු ආමෙන්.